මේ අයවය මංහිතන්නේ යම් කිසි විදිහකට අපි පෙනී සිටි කාරණා සම්බන්ධයෙන් ඉතාම වැදගත්වෙනවා. මේ අයවය තුළින් ලබාදී තිබෙන යෝජනා කර දී තිබෙන දේවල් සම්බන්ධයෙන් කතා කරනකොට අපි පෙනී හිටපු කාරණා කීපයක් ගැන අවධානය යොමු කර ඇති බවක් පෙනෙන තිබෙනවා. විශේෂයෙන්ම පොහොර සහනාධාරය, විශේෂයෙන්ම අපි මේක දිගින් දිගටම මතු කරපු කාරණයක් තමයි පොහොර සහනාධාරය පිළිබඳ කාරණය. මේ අයවැය තුළින් ඒ පොහොර සහනාධාරය ලබාදීමට තීන්දු කර තිබීම අපි දකිනවා ඉතාම සාධනීය දෙයක්. මෙයා අපි දිගින් දිගටම පෙනී සිටි කාරණයක්. ඉතින් අපි විශ්වාස කරනවා අයවැයෙන් යෝජනා කර තිබෙන සහනය, පොහොර සහනාධාරය එයා කාර්යයටම ලබා දෙයි කියන එක. අපි දන්නවා අධ්‍යාපනය සම්බන්ධයෙන් වැය කරන මුදල නැත්තම් අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන වියදම වැඩි කළ යුතුයි කියන ඉල්ලීම අපි දිගින් දිගටම කළා. විශේෂයෙන්ම මේ ජනවාරි දේශපාලන පරිවර්තනය තුළ අධ්‍යාපනය සඳහා කරපු ඉල්ලීම ප්‍රධාන සටන් පාඨයක්. පහුගිය දවසක අපි දන්නවා දිගින් දිගටම පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබුණු විවේචනයේදී කරපු ඉල්ලීමක් තමයි රාජ්‍ය අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කරන්න. අපි දන්නවා මේ අයවැයෙන් යෝජනා කර තිබෙන සැලකිය යුතු ආකාරයකින් රාජ්‍ය අධ්‍යාපනය දියුණු කරන, පාසල් දියුණු කරන, ඒ වගේම විශ්වවිද්‍යාල දියුණු කිරීම සහ අලුතෙන් වෛද්‍ය පීඨයන් වැනි පීඨ ආරම්භ කර. අපි දිගටම කිව්වා පෞද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කරනවා වෙනුවට වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි රාජ්‍ය අධ්‍යාපනය මුල් කරගනිමින් වෛද්‍ය අධ්‍යාපනය දියුණු කරන්න. ඒ පිළිබඳ අවධානය යොමු කර තිබීම අපි අගයනවා. අපි අගය කරනවා, අපි විශ්වාස කරනවා ඒ දිගටම පවත්වාගනී කියන කාරණය.